අයිබෝන් යාළුවනේ SL Multi Creative YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ මම කලින් සඳහන් කරපු නෙළුම් මල හදා ගන්න ආකාරය. නෙළුම් මල හිතුවට වඩා සාර්ථක විදිහට නිර්මාණය කරගන්න පුළුවන් වුණා. අපි බලමු මේ කොහොමද කරන්න කියලා. ඔයාලට පේනව ඇති මම කලින් සඳහන් කරපු විදිහට මෙන්න මේ ස්ට්‍රෝස් යම් කිසි ආකාරයකට ක්‍රමවත් හැඩතලයකට බෙන් කර ගන්න ඕන. ඒක ගැන පැහැදිලි විස්තරයක් මීට කලින් වීඩියෝ එකේ මම අප්ලෝඩ් කරා. බලන්න මේ තරුව අපි දැන් මේ හදන්න යන්නේ තරුව සාම්ප්‍රදායික ක්‍රමයට. සාම්ප්‍රදායික ක්‍රමයට තරුව හදන විදිය ඔයාලා හැමෝම දන්නවනේ. ඒ විදියට තරුවක් හදන්නේ කොහොමද කියලා මේ ඇත්තටම මේක පළවෙනි එක්ස්පෙරිමන්ට් එක. ඇත්තට ඒක අති සාර්ථක වුණා. හැබැයි ක්‍රමවේදය ටිකක් නෙමෙයි ගොඩාක් වෙනස්. අපි බලමු මේ කොහොමද කරන්නේ කියලා. දැන් ඒකාකාර විදියට හදාගත්ත ස්ට්‍රෝ වලින් අපි ත්‍රිකෝණාකාර හැඩ දෙකක් නිර්මාණය කරගෙන ඒ දෙක එකිනෙක හා සම්බන්ධ කරගන්න තමයි දැන් අපි යන්නේ. ඒ සඳහා එක සමමිතික හැඩයට ඒ තරු දෙක තියාගෙන අංශක 60 නෙමෙන්නේ අපි ඉන්ජෙක්ෂන් කට්ටක් අරගෙන ඒක රත් කරලා ඒක පාස් ත්‍රූ විදලා ඒක තරමක් තද කරගෙන හිටියාම මේ දෙක හොඳට බොන්ඩ් වෙනවා. හරියට රිවෙට් කරා වගේ. එයා වගේම තව තැන් 6ක් තියෙනවා. ඒ 6ම සමමිතික විදිහට එකිනෙක विरुद्ध पेट करना गुड़क होता मेक इतना सम्मीति की बहुत गुड़क आरक्षा विनवा एकीने के विरुद्ध पति देख एकीने का संबंध कर गणी मीन पुलवाण कर गुड़क मोहंदाई मैं कलिंद के हिम कर मत मतकने मन दिन एक्कीने का සම්බන්ධ කරගන්න ඕන. අර දුර වැඩි නිසා හීට් එක එතෙන්ට ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. කියන්න පුළුවන් තරම් හීට් එක ළඟින් තියාගෙන කරන්න ඕන. ඒ ආකාරයෙන් මේ වගේම තරු දෙකක් නිර්මාණය කරගන්න ඕන. ඒ වගේම තරු දෙකක්. එතකොට මේ දෙක සමමිතික උනේ නැත්නම් එකිනෙක හා සම්බන්ධ කරගන්න ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා මේ හා සමානව තවත් තරුවක් නිර්මාණය කරගන්න ඕන. මේ තරුව හදාගන්න පළවෙනි අදියර විදිහට දැන් අපි තරු දෙක එකිනෙක හා සම්බන්ධ කරගන්න ඕන. ගොඩක් පරිස්සමින් ඉවසීමෙන් තමයි මේ වැඩේ කරන්න ඕන. මොකද ගිනි දැල්ලට අහු වුණොත් සෑහෙන ප්‍රමාණයක් පිච්චෙන්න ඉඩ තියෙනවා. දැන් පේනවා ඇති එකිනෙක විරුද්ධ දෙක තමයි ඉස්සර වෙලාම සම්බන්ධ කරගත්තේ. එහෙම කරනවා නම් ගොඩාක්ම පහසුයි. මොකද මේ එහෙම නැතිනම් සමමිතික බව ආරක්ෂා කරගන්න අමාරු වෙනවා. මේ ළඟට අපි සාම්ප්‍රදායික විදිහට තරුව නිර්මාණය කරනකොට නෙළුම් මල නිර්මාණය කරනකොට මූලික තරුව දෙපැත්තට ඇඩ් කරගන්නවා. ඒ දෙපැත්තට ඇඩ් කරගන්නේ අපි ලී කැබලි අතර හිර කරලා ඒ එන බලයෙන් තමයි දෙක රඳවා තියාගන්නේ. ඒ වුණාට ස්ට්‍රෝලින් හදනකොට ඒ දේ කරන්න අමාරුයි. මොකද මේ දෙක අතරට කෑලි හිර කරන්න බෑ. ඒ නිසා තරමක වෙනස් වූ ක්‍රමයක් අපි අද පාවිච්චි කරන්න යන්නේ. දැන් බලන්න එක පැත්තක් එක පොඩි ස්ට්‍රෝක එකක් අරගෙන ස්ට්‍රෝක බැල්ලක් අරගෙන එක පැත්තක් එක ජොයින් කරගන්නවා සම්බන්ධ කරගන්නවා. ඊළඟට ඒකේ අනිත් පැත්ත සම්බන්ධ කරගන්නකොට උපරිම යන්න පුළුවන් අවස්ථාවට ඒක ගන්න ඕන. සීමාකාරී අවස්ථාවට අරගෙන ඊටාම පරිස්සමී ඒ දෙක පාස් ත්‍රූ විදලා අපිට පුළුවන් එකිනෙක සම්බන්ධ කරන්න. මේ වගේ ස්ථාන තුනකින් අපි සම්බන්ධ කරගැනීම ඇත්තරම් මේක ප්‍රමාණවත්. මොකද මේක හරි සැහැල්ලුයි සහ කුඩා හින්දා
අපිට අලංකාරවත් විදිහට තරුවක් නිර්මාණය කරගන්න පුළුවන්. මේක විතරක් වුණත් තරුවක් විදිහට සරසා ගන්න පුළුවන්. මොකද අපේ බලාපොරොත්තුව දැන් නෙළුම් මලක් හදන්නේ කොහොමද කියලා. සාම්ප්‍රදායිකව ලී බට වලින්, ඒ කියන්නේ ලී කැබලි වලින්, උණ බට වලින් ඇත්තටම මේ දේ කරන්න හරි පහසුවෙන් පුළුවන්. මොකද ඒවා ශක්තිමත් හින්දා. ඒ වුණාට ස්ට්‍රෝ ශක්තිමත් භාවයෙන් අඩුයි. හැබැයි මේක සැකිල්ලක් විදිහට සැදුනට පස්සේ මේකට අවශ්‍ය ශක්තිය එතන තියෙනවා. ඒ නිසා ඒක ලොකුවට ගැටලුවක් වෙන්නේ නැහැ. මේ වගේම තුම්පලකින්ම මේක වෙල්ඩ් කර ගත්තාම ලොකු ශක්තියක් ඒකට ලැබෙනවා. ඒකෙල්ලා එක්සස් කැබලි ටික කපලා අයින් කරන්න පුළුවන්. ඇත්තටම විදේශ රටක ඉන්න අයටත් මේ දවස්වල අමුද්‍රව්‍ය සොයා ගැනීමට අපහසු කට්ටියටත් ඇත්තටම මේ ස්ට්‍රෝලින් ඉතාම ලාභදායී විදිහට මේක කරන්න පුළුවන්. මේකට රුපියල් 10ක් 12ක් විතර වගේ මුදලක් ඇයි මේ නෙළුම් මල හදාගන්න. විනාඩි 15කින් විතර වගේ එක නෙළුම් මලක් හදලා ඉවර කරගන්න පුළුවන්. දැන් අපි යන්නේ පෙති දමන්න. ඒකට සුදුසු ඔයාලා කැමති දුරකින්, ඒ කියන්නේ ඒකට ගැළපෙන දුරකින් අර පෙර සඳහන් කරපු බෙන් කරපු ස්ට්‍රෝස් අරගෙන හොඳට නැම්ම තියෙන තැන් බලලා තෝරගත්තොත් ටිකක් අලංකාරව ගන්න පුළුවන්. ඒ වගේ කැබලි ටික සකස් කරගෙන අපි තරුවට අලවන්න වෙන්නේ. ඒකත් වෙනම ක්‍රමයකට තමයි මේ බෝන් කරගන්න වෙන්නේ. මේ මම හැම වෙලේම එකක් කලින් කරලා තමයි ඔයාලට ඒක කොහොමද කරන්නේ කියලා විස්තර කරන්න වීඩියෝ කරෙත්. පොඩි මොබයිල් ෆෝන් එකකින් මේසයක් උඩ තියලා වීඩියෝ කරේ. ඒ හින්දා සමහර දේවල් පැහැදිලි නෑ. අපි බලමු ඉදිරියට හොඳ වීඩියෝ එකක් කරන්න අදාළ දේවල් ටික ලබාගෙන අපි බලමු හොඳ වීඩියෝ එකක් කරලා ඔයාලට දෙන්න. දැන් ඔයාලට පේනවා ඇති නෙළුම් මලේ පෙති ටික සම්බන්ධ කරගන්න ආකාරය. බය වෙන්න එපා, පිච්චෙන්නේ නෑ. නෑ කිව්වට නැත්තෙමත් නෑ. ඒක ක්‍රමානුකූලව කරගන්න පුළුවන්. ආකාරයෙන් පෙති හයත් සම්බන්ධ කරගත්තට පස්සේ ඒකත් නෙළුම් මලේ උඩ කොටස. මෙය පමණක් වුණත් අපිට පුළුවන් පාවිච්චි කරන්න අලංකාර නෙළුම් මලක් විදිහට. මොකද අර නෙළුම් මල් හතක් හදනකොට මේ වගේ නෙළුම් මල් තමයි පාවිච්චි කරන්නේ. ඒ අවස්ථාවකට වුණත් මේකක් පාවිච්චි කරගැනීමේ හැකියාව තියෙනවා. පෙති හයත් මේ ආකාරයට සම්බන්ධ කරගෙන අපිට තියෙන ඊළඟට යට කොටස නිර්මාණය කරගන්න. නෙළුම් මලේ පෙති සියල්ලම දැන් සකස් කරලා ඉවරයි. මේ වගේ නෙළුම් මල් කීපයක් වුණත් සකස් කරලා අලංකාර කරගැනීමේ හැකියාව තියෙනවා. එයිති දැන් තියෙන අපිට නෙළුම් මලේ යට කොටස නිර්මාණය කරගන්න. ඒක සරලයි. ඒකත් හැබැයි පොඩි වෙනස් ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. මොකද ඔයාලට පේනවා ඇති නෙළුම් මලේ, ඒ කියන්නේ උඩ පැත්තේ උඩ කොටසට මේ
බටයක් සම්බන්ධ කරගන්නවා. මේ ආකාරයට නිලුම් මලේ එක පැත්තකට ඒ බටේ සම්බන්ධ කරගෙන නැවතත් අර හීට් කරලා ඒක බොන් කරගන්න රිවෙට් කරගන්නවා කියමුකෝ. රිවෙට් කරගන්න ආකාරයට ඒක සම්බන්ධ කරගන්න පුළුවන්. මේ ආකාරයට පහත කොටසේ තියෙන ස්ට්‍රෝ හයත් එක හා සම්බන්ධ කරගන්න ඕන. අවසානයේ තමයි ඒ ඔක්කොම එකට එකට සම්බන්ධ කරගන්න ඕනේ. ඒක සම්බන්ධ කරනකොට ප්‍රතිවිරුද්ධ දෙකක් සම්බන්ධ කරගැනීමේ සමමිතික ස්වභාවයක් ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට හයම එක වගේම සම්බන්ධ කරගන්න ඕන. අනිවාර්යෙන් වෙසක් එකට මේකක් හදලා පෝස්ට් එකක් දාන්න, ෆේස්බුක් එකේ ෂෙයා කරන්න. ඒ වගේම මේකේ අඩිමුත් කමෙන්ට් එකක් විදියට ෆොටෝ එක ඇඩ් කරලා දාන්න. එතකොට අපිට තව තව දේවල් ඔයාලට ඉදිරිපත් කරන්න, අපි උනන්දු කරන්න ඒක ලොකු හයියක් වෙනවා. අඩුපාඩු තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරලා හරි ෆේස්බුක් පේජ් එකේ හරි දියුණු කරගන්න, තව වැඩි දියුණු කරගන්න දේවල් ගොඩාක් තියෙනවා. නොදන්න දේවල් ගොඩයි. ඒවත් නිර්මාණය අගය කරනවා නම්, මේ ගත්ත මහන්සි අගය කරනවා නම් ඔයාලට උදව් කරන්න පුළුවන්. ඔයාලා කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න ඔයාලා කැමති නම්. මොකද ඔයාලා කැමති නම් කරලා වැඩක් නැහැ. මේක හදනවට වඩා මරුණ වීඩියෝ කරගන්න. ඉතින් නැත්තම් මේක ඇත්තටම මම හදලා ඔයා අහලා පහලා කට්ටියයි ඔයාලා හැර අනිත් ගෙවල් ගෙදර කීප දෙනා විතරනේ ඔක දකින්නේ. ඒකේ මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ගොඩාක් දෙනාට ඇත්තටම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔයාලා අගේ කරනවා නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න. වෙසක් කූඩු අලවලා ඒකෙත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. ඔයාලත් හදලා ඔයාලා හදපු ටිකත් මට පෙන්න. එහෙනම් සුබ දවසක්. ගොඩක් ස්තුතියි වීඩියෝ එක නැරඹුවට. කැමති නම් ඉල්ලීමක් කරනවා ඔයාලට තව තව දේවල් බලාගන්න. ඉදිරියට දවස ගානේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. මේක ටිකක් ලොකු වීඩියෝ එකක්. නැත්තම් මම වීඩියෝ ක්ලිප් එක විනාඩියක් දෙකක් විතර වගේ තමයි තියෙන්නේ. සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you.